ಇದ್ವಕ್ಕಾರ ಯಾವನೇ ಸದಾತನಿಕ ಮುದ್ರ අපේ ජීවිතේ විවිධ ජයග්‍රහණවලදී විවිධ සම්මාන සහතික ලබා ගන්නවා. හැබැයි අපි මරණ සහතිකේ ලියන දවසට අන් සියලු සහතිකවල කාලය ඉක්ුත් වෙනවා. ඒකනි පවිත්‍රා කීමණක් තියෙන්නේ. නීතිඥ වරයාට වැරදුනොත් ඒ වරද සිරගත වෙනවා. ගුරුවරයාට වැරදුනොත් ඒ වරද සමාජගත වෙනවා. නමුත් වෛද්‍යවරයාට වැරදුනොත් ඒ වරද මිහිදන් වෙනවා. අද සංචාරය. संचार ඒ සඳහා අපි ආවේ ලංකාවේ දෙවෙනියට ආරම්භ කරපු විශාලම සරසවි භූමියට. ඒ තමයි පේරාදෙණිය වෛද්‍ය විද්‍යාපීඨයට. ඉතින් මේ වෛද්‍ය විද්‍යාපීඨයේ අපි තෝරාගත්තේ බොහොම වටිනා කියන හැමෝගේම ආකර්ෂණීය අවධානය දිනාගත්ත අංශය. ඒ තමයි කාය ව්‍යච්ඡේදන විද්‍යා අංශය. මේ විද්‍යා අංශය බොහොම අපූර්වට අපිට නරඹන්න පුළුවන් හොඳම මැදිරියකට තමයි අද දවසේ අපි ඔබේ අවධානය යොමු කරන්නේ. ඒ තමයි කාය ව්‍යච්ඡේදන විද්‍යා කෞතුකාගාරයට. එහෙනම් අපි යමු කෞතුකාගාරය ඇතුළට. බොහෝ දේවල් තියෙනවා අපිට නරඹන්න. අපේ ජීවිතේ අපි පටන් ගන්න පළවෙනි පියවර. ඒ කියන්නේ ගර්භණී කාලයේදී අපි ඉන්න විදිහ. ඉතින් මානව කලන විද්‍යා අංශය නියෝජනය කරන ස්ථානයට තමයි දැන් මම වෙලා ඉන්නේ. ඉතින් මෙතන තියෙනවා මානව කල්ල නිදර්ශක කිහිපයක්ම සති 9 ඉඳන් සති 40 දක්වා අපි ගර්භණී කාලයේදී අපේ කලලේ විකසණය වෙන ආකාරය දක්වන කල්ල නිදර්ශක කිහිපයක් තමයි දකින්න තියෙන්නේ. ඉතින් මහාචාර්යතුමනි, ඉතින් මට වඩා හොඳට ඔබතුමන්ට ඉතින් මේ ගැන යමක් කියන්න. මගිතන්නේ අර ඉහලින්ම දෙමකොට සිටින්නේ සති 9 ක විතර ඉතාලම චූටි වෙරළුගේ ඇටයක් විතර තමයි සයිස් එක. ඒ වගේ කලන රූප අවස්ථාවක් තියෙන්නේ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් අපිට පේනවා මේකේ වැදමහ හැදිලා තියෙනවා. ඒ වගේ කලල පටල හැදිලා තියෙනවා. දැන් මේ වෙද්දී අතරම මාස 3ක් විතර පමණ, මාස 5ක් විතර පමණ අතපය හොඳට තියෙනවා. ඇස් සිතන කන් පිටන් ඔක්කොම සැදීලා. අවසාන වශයෙන් පිළිවෙලකට තියෙන්නේ මේ මාස 9න් පස්සේ ප්‍රසූත වෙන දරුවා වැඩුණු කලලයක් තමයි අර 15 දවස්වල තියෙන්නේ. මහාචාර්යතුමනි, දැන් මෙතන තියෙන නිදර්ශක ගැන කතා කරොත් විවිධ කලන විකෘතිතා නියෝජනය කරන නිදර්ශක කීපයක් තමයි දකින්න තියෙන්නේ. මේ ගැන කතා කරොත් ඇයි මෙහෙම වෙන්නේ හේතුව? විකෘතිතා
ඇතැම්විට විකෘතා විදියට නොවෙන් පේන් පුළුවන් මව මන්ද පෝෂණ තත්ත්වයට ගියොත් කලලය කුඩා වෙන්න පුළුවන් ඒ වගේ දේවල් තමයි ඉහළින් පෙන්නලා තියෙන්නේ. ඒ වගේම නොයෙකුත් ජාන සහ වර්ණ දේහ විකෘතිතා හින්දා සමහරක් වෙලාවට මේ වෙන්නේ ෆෝලික් ඇසිඩ් ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. මේකේ තියෙන මුහුණ හැදිලා තියෙන නමුත් පිටපස්සෙන් හොඳට අපි බැලුවොත් එහෙම මොලේ හැදිලා නැහැ. ඒ කියන්නේ ඇනන්කෙෆලි කියලා. ඒ වගේ මේ පල්ලෙහා තියෙන දර්ශකයේ පේන අපිට ගාත්‍රා හිම නැත්තම් අතපය එච්චර වර්ධනය වෙලා නැහැ. ඒ වගේම පහළ තියෙන විදර්ශකයේ පේනවා ආමාශය සහ අන්ත්‍ර සියලුම කොටස් එළියට ඇවිල්ලා තියෙන ගැස්ට්‍රොෆයසිස් කියන තත්ත්වය. ඒ වගේ නොයෙකුත් විකෘතිතා ඇති වෙන්න පුළුවන් අර සාමාන්‍ය වර්ධනය යන හිටියොත්. පරීක්ෂණ කියලා කියන්නේ වර්තමානයේ වෙන විට අපි බහුතරයක් දෙනා සිදු කරනු ලබන පරීක්ෂණ. ඉතින් ඔබට මේ පේනවා ඇති මෙතන CTC ස්කෑන් පරීක්ෂණ වර්තා කිහිපයක්ම අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මේ පරීක්ෂණවල මූලිකම පදනම තමයි ශරීරයේ හරස්කඩ මේ විදිහට විච්ඡේදනය කරන අපේ ශරීරයේ නිදන්ගත රෝග ඒ රෝග සෑදීමට ප්‍රධාන වශයෙන්ම බලපාන රෝගකාරක සොයාගැනීම. ඉතින් මේ වෙලාවෙදිත් මගේ අසලින් තියෙනවා අතක් මේ විදිහට කොටස් වලට කපලා. ඉතින් ඒ කොටස් වලට කැපීම අපිට මෙතන සිදු කරලා තියෙන්නේ අපේ අධ්‍යනය පහසුව සඳහා. නිතර දෙවේලේම කරන දෙයක් තමයි හොඳට ආහාර ගන්න එක. ඉතින් මේ අපි ගන්නා වූ ආහාර ශරීරයට අවශෝෂණය කරගෙන ඒ සිදු කරනු ලබන වැදගත්ම කාර්යභාරය සිද්ධ කරන්නේ ආහාර ජීර්ණ පද්ධතිය හරහා. ඉතින් මේ ආහාර ජීර්ණ පද්ධතිය ගැන අපිට වඩා බොහෝ දේවල් දන්න කෙනෙක් මේ වෙලාවදී මාත් එක්කද වෙලා ඉන්නවා. ඉතින් මම අහන්න කැමතියි වෛද්‍යතුමනි, සාමාන්‍ය මේ ආහාර ජීර්ණ පද්ධතියේ කාර්යභාරය මොන වගේද? ඒ අපිට වැදගත් වෙන්නේ මොන විදිහටද? ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ ඇත්තටම ආහාර අපිට අවශ්‍යයි ශරීරයට ශක්තිය වර්ධනයට ඒ වගේ විවිධාකාර ක්‍රියාවලියන් කරගන්නට අපිට ආහාර කියන දේ අවශ්‍යයි. ඒකට තමයි ආහාර ජීර්ණ පද්ධතිය සැකසීලා තියෙන්නේ මිනිස්යාගේ. මිනිස් ශරීරයක් කිලෝ 60ක් 70ක් වගේ වැඩි හිටි දේහයක බර තියෙනවා. ඉතින් ඒ අතරින් අක්මාව කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය තියෙන විශාලම ඉන්ද්‍රිය සහ ශරීරයේ වැඩිම බර තියෙන ඉන්ද්‍රිය. සාමාන්‍යයෙන් අපි මේ සිරෝසිස් කියන රෝගී තත්ත්වය ගැන කතා කරන්න මොණි මාත්‍රකාවක්නේ. ඉතින් මේ වෙලත් මම දැක්ක මේ අක්මාවක හරස්කඩක තියෙනවා නේද? අක්මාවක ඇත්තටම මේක අක්මාවක හරස්කඩක් නෙවෙයි සම්පූර්ණ අක්මාවක් තියෙන්නේ. මෙතන අපි පෙන්නලා තියෙන අක්මාවයි මෙතන පෙන්නලා තියෙන අක්මාවේ ව්‍යුහයේ එළිය මතු පිටින් බලනකොටම ඔයගලන්ට වෙනස්කම් පේනවා. මේකේ ඔයගලන්ට පේන ඇති චූටි චූටි ගැටිති වගේ තියෙනවා. ඉතින් අක්මාව කියන්නේ ශරීරයේ ගොඩක් වෙලාවට විෂද්‍රව්‍ය නසන ස්ථානයක් වශයෙන් ක්‍රියා කරන විවිධ ක්‍රියාකෘතීන් 500ක් විතර වෙනවා අක්මාවේ. මද්ද්‍රව්‍ය මත්පැන් අක්මාවට දීර්ඝ කාලයක් තිස්සේ එතනෝල් කියන දේ ඇත්තටම ගත්තා. ඉතින් අක්මාවට හානිදායකයි. නමුත් අක්මාවේ ප්‍රධාන මේ හැකියාවක් තියෙනවා සෛල මැරෙනකොට නැවත හදන්නට පුළුවන්. අලුතෙන් සෛල හදන්නට පුළුවන්. නමුත් එක දිගටම අපි පානය කරනකොට විෂක් එක දිගටම දානකොට අපි ශරීරයට නිදහසක් නැහැ වෙලාවක් අපි දෙන්නේ ඒක නැවත හැදෙන්නට. එතකොට ඒ අවස්ථාවේදී ඒ සෛල මේ වෙනුවට ඒ ස්ථානයේදී තුවාල කැලලක් වගේ දෙයක් තමයි හැදෙන්නේ. එතකොට චූටි චූටි ගැටිති 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 හැදෙනවා. එතකොට අක්මාවේ ක්‍රියාකාරීත්වය හීන වෙනවා. අකර්මණ්‍ය වෙනවා. හදවත කියලා කියන්නේ අපිට අපේ ජීවිතේ මොනතරම් වැදගත්දද?
ඉතින් මේ හදවත ගැන කතා කරන්න අපිට තියෙන අපේ ශරීරයේ තියෙන හොඳම පද්ධතිය තමයි රුධිර සංසරණ පද්ධතිය. ඉතින් හදවත් කිහිපයක හරස්කඩවල් කීපයක්ම මේ නිදර්ශක වලින් ඔබට පේනවා ඇති. සාමාන්‍යයෙන් මේ නිරෝගී පුද්ගලයෙකුගේ හදවතේ ස්පන්දනය විනාඩියකට 72 වාරයක් කියලා තමයි සොයාගෙන තියෙන්නේ වෛද්‍යවරු. සමහර වෙලාවට අපි බය වුණාම නම් මේ සංඛ්‍යා වෙනස් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා අපේ හදවත නතර වුණ දවසට අපි කියනවා අනේ අපි මල. අපූර්ව අත්දැකීමක් ලබා ගන්න පුළුවන් ස්ථානයකට තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි මිනිස් සිරුරක් මෙන්න මේ විදිහට විච්ඡේදනය කරලා තියෙනවා. ඉතින් මේ විච්ඡේදනය කිරීම හරහා මේ කෞතුකාගාරගෙන නරඹන්නන්ට අවබෝධය ලබා දෙන්න උත්සාහ කරලා තියෙන්නේ රුධිර වාහිනී පද්ධතිය පිළිබඳව. ඉතින් වෛද්‍යතුමින් අපි කතා කරමු අපේ ශරීරයේ තියෙන මේ රුධිර වාහිනී පද්ධතිය ගැන. රුධිරය කියන්නේ ශාරීරික ජීවය. රුධිරය නැතුව කිසි කෙනෙකුට ජීවත් වෙන්නට බෑ. හැම ශෛලියකටම හැම පටකයකටම රුධිරය අවශ්‍ය වෙනවා. ඉතින් රුධිර වාහිනී පද්ධතිය කියන්නේ ඒ රුධිරය රැගෙන යන නාල සමූහයක් තියෙනවා. ඒතොර හෘදයේ වස්තු තියෙනවා. හෘදයේ වස්තු තමයි ප්‍රධානම රුධිරය එකතු කරන ස්ථානය සහ ශරීරය පුරා බෙදා හරින ස්ථානය. ශරීරය පුරා බෙදා හරිනකොට අපිට ඔක්සිජන් ගෙනියන්නට අවශ්‍ය වෙනවා. විවිධ පෝෂණ කොටස් ගෙනියන්නට වෙනවා. ඒ වගේම තමයි ශරීරයට අනවශ්‍ය ද්‍රව්‍ය තියෙනවා නම් ඒවා වකුගඩු හරහා ගෙනියලා ඒවා පෙරීමකට ලක් කිරීමේ ශරීරයට පිට කරන්නට ඕන. ඒ හැම ශෛලියකටම යන්නට තරම් ඉතා කුඩා කොටස් වලට බෙදමින් මේ රුධිර වාහිනී පද්ධතිය හරිම ලස්සනට අපූර්වට මනුෂ්‍ය ශරීරය නිර්මාණය වෙලා තියෙනවා. මේකේ හෘදය වස්තු. හා මේ හෘදය පම්ප කරන රුධිරය තමයි මේ ශරීර වාහිනිය ඔස්සේ මුළු ශරීරයටම යන්නේ. ස්නායු සෛල වලින් නිර්මාණිත මිනිස් සිරුරේ ප්‍රධානම අවයවය ඒ තමයි මොළය පිළිබඳව කතා කරන්න පුළුවන් සුදුසුම ස්ථානයට තමයි දැන් මම ඇවිල්ලා ඉන්නේ. ඉතින් වෛද්‍යතුමනි මම අහන්න කැමතියි අපි නොදන්න කාරණා මෙතනදී පවසන්න ඔබට අවස්ථාව තියෙනවා. ඇත්තටම ගොඩක් ජාති තියෙනවා. මොළය කියලා අපි කියන්නේ ගත්තොත් කම්පියුටර් එකක් ගත්තොත් කම්පියුටර් එක අපි සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එකක් කියනවා. ඒ වගේ කාර්යයන් ගොඩක් කරන ස්ථානයක් තමයි මොළය. ඒ කියන්නේ මොළය සහ හිස කියන කොටස නැතුව සත්වයෙකුගේ ප්‍රයෝජනයක් නැහැ, මිනිස්සුෙකුගේ ප්‍රයෝජනයක් නැහැ. අපි තියෙන සංනිවේදන කරන අවයවයන් හැම එකම වගේ හැමතර අමතරව පිහිටලා තියෙන සියල්ලම හිසේ. ඊට අමතරව ආහාර මාර්ග පද්ධතිය, සුවසන පද්ධතිය මේ වගේ ඒ පද්ධතිවල කියන්නේ ඇතුල් කරගන්න ස්ථාන, වාතය ඇතුල් කරගන්න ස්ථාන, ආහාරය ඇතුල් කරගන්න ස්ථාන ඔක්කොම හිසේ පිහිටලා තියෙන්නේ. එතකොට මුහුණ කියන එක අපි මිනිස්සු සමග කතා කරන හඳුනා ගන්න මුහුණ, ඒ සුන්දර මුහුණ පිහිටලා තියෙන්නේ හිසේම තමයි. චේතන විද්‍යාව පිළිබඳව අධ්‍යයනය කරන්නේ මේ විශ්වවිද්‍යාලයේ ඉන්න පළවෙනි වසර සහ දෙවෙනි වසර අධ්‍යාපන ලබන වෛද්‍ය ශිෂ්‍යයෙ. ඉතින් ඔවුන්ට විතරක් නෙමෙයි මේ අත්දැකීම මේ විදිහට ලබා ගන්න පුළුවන්. බලන් ඉන්න ප්‍රේක්ෂක ඔබටත් අවස්ථාව තියෙනවා මේ මානව සජීවී නිදර්ශක ඇවිල්ලා නරඹන්න මේ ස්ථානයට ආවොත්. ඉතින් විශ්වවිද්‍යාලය විවෘත තබන වෙලාවේදී ඔබට පුළුවන් ඇවිල්ලා මේ අත්දැකීම මේ විදිහටම නරඹන්න. ඉතින් මේ මතක් කිරීම අපි හිතනවා වසුලේ සංචාර සටහන හරහා ඔබව දැනුවත් කිරීම මේ වෙලාවේදී බොහොම වැදගත් කියලා. ස්වභාව ධර්මත්
වෛද්‍ය විද්‍යාවත් මුහුම්මන තවත් වැදගත් සංදස්ථානයක් තමයි කාය ව්‍යච්ඡේදන විද්‍යාව කියලා කියන්නේ. එතන මේ විද්‍යාව තුළ අද දවසේ අපි බොහෝ තැන් ස්පර්ශ කළා. ස්වභාව ධර්මයේ අපූර්වතම නිර්මාණය මිනිස් සිරුර පිළිබඳව ඔබ නොදන්නා කාරණා බොහෝමයක් අපි ඔබට කියලා දුන්නා, සමීප කරා. ඉතින් ලබන සතියේත් මේ වගේම වාසුලියේ ඔබට වටිනා කියලා සංචාර සටහනකින් අපි ඔබව දෙපියසි ඉස්සර වගේ පෝලිං නැහැ. ඉන්ටර්නෙට් එකෙන් ලේසියෙන්ම රෙජිස්ටර් වෙන්නත් පුළුවන්නේ.